අපි ඊයේ දවසේ කතා කරා මේ ඇවිල්ලා මික්ස් චැලෙන්ජ් අර බින්දු දෙකක් තිබ්බ මික්ස් චැලෙන්ජ් පේපර් එක අපි සාකච්ඡා කරමින් වුණා. එහි යම් තැනක් දක්ව අපි ආවා. ඒ කියන්නේ අපි ආවේ ගිය ඒ කියන්නේ අපි ඇවිල්ලා කතා කරේ හස්මිතයා මේ මැජික් ගැන අපි කතා කරේ පද්දවිලා. හරි. මික්ස් චැලෙන්ජ් බින්දු දෙකක් පේපර් එකේ එක දෙක ප්‍රශ්න දෙක අපි කතා කළා. තුන්වෙනි ප්‍රශ්න තියෙනවා කතා කරන්න. අපි එතෙන් ඩෙමෝ. හරි. මික්ස් චැලෙන්ජ් බින්දු දෙකේ පේපර් එක. හරි. මික්ස් චැලෙන්ජ් බින්දු දෙකේ පේපර් එක තියෙනවා. මික්ස් චැලෙන්ජ් බින්දු දෙකේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය හරි දෙවෙනි ප්‍රශ්නය හරි. ඒ වගේ සත් කෙලිය කතා කළා. දෙක ප්‍රශ්නයක් කතා කළා. තුන ප්‍රශ්නයක් අපි එනවා. තුන ප්‍රශ්නයක් අපි එනවා. තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. අතර හගනිමු අපි වැඩ ටික කතා කරමු. තුන්වෙනි ප්‍රශ්න වල දෙන්නේ මේ ඔටෝමොබයිල් ප්‍රශ්නයක්. ඒක කියනවා තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස කියනවා ඒ කොටස පළවෙනි කෙනා කියනවා රෝදක ප්‍රධාන වශයෙන් වර්ග කීයද ඒ මොනවාද? රෝදක ප්‍රධාන වශයෙන් වර්ග කීයද ඒ මොනවාද? පොතේ දැන් රෝදක ප්‍රධාන වශයෙන් වර්ග තියෙනවානේ. රෝදක පද්ධති වර්ග තුනක් තියෙනවානේ. මොනවද රෝදක පද්ධති වර්ග තුන? එක්කෙනෙක් අපිට හම්බ වෙනවා යාන්ත්‍රික රෝදක පද්ධති හම්බ වෙනවා. ද්‍රව රෝදක පද්ධති හම්බ වෙනවා. වායු රෝදක පද්ධති හම්බ වෙනවානේ. රෝදක පද්ධති ඔය විදිහට වර්ග තුනක් අපිට හම්බ වෙනවානේ. අපි කතා කරමු. ලියන්න උදේ පළවෙනි කෙනා ලියන්න මික්ස් චැලෙන්ජ් බින්දු දෙකක් පේපර් එකේ එක දෙක ප්‍රශ්න දෙක හරි. අපි එනවා යාට කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ ලියන්න පළවෙනි කොටසට රෝධක ප්‍රධාන වශයෙන් වර්ග කීයද ලියන්න පොතේ? වර්ග තුනයි. වර්ග කීයද කියලා අහනවා. වර්ග තුනයි. ඒ මොනවාද කියලා අහනවා. හරි. ඒ මොනවාද කියන තැනට අදාළව ලියන්න තියෙන්නේ බෙන මෙඩිකල්. ලියන්න යාන්ත්‍රික රෝධක පද්ධතිය. යාන්ත්‍රික රෝධක පද්ධතිය. ද්‍රව රෝධක පද්ධතිය. යාන්ත්‍රික රෝධක පද්ධතිය. ඒ වගේම ද්‍රව රෝධක පද්ධතිය. ඒ වගේම වායු රෝධක පද්ධතිය. වායු රෝධක පද්ධතිය. හරි. ඊට පස්සේ අහනවා බද රෝධක සහ තැටි රෝධක අතර වෙනස පැහැදිලි කරන්න. ඩ්‍රම් බ්‍රේක් එකයි ඩිස්ක් බ්‍රේක් එකයි අතර තියෙන වෙනසයි අහන්නේ. දැන් මේ ඩ්‍රම් එකයි ඩිස්ක් එකයි අතර වෙනස අහන නිසා මම පැහැදිලි කිරීමක් කරනවා මෙන්න මෙහෙම. රූප සරණ ඇඳලම ඩ්‍රම් එක ගත්තට පස්සේ අපි දකිනවා මෙන්න මෙහෙම රටාවක්. ඩ්‍රම් එකේ තියෙනවා මෙන්න මෙතන රෝද සිලින්ඩරයක් කියන කොටසක් තියෙනවා. වීල් සිලින්ඩරය කියන උපාංගය. මෙතන තියෙනවා ඩ්‍රම් බ්‍රේක් එක. මේ හරියට තියෙනවා බ්‍රේක් ලයිනර් එක. බ්‍රේක් ලයිනර් රෝදක පලු කියලා කියනවා. හරි. මෙතන තියෙනවා ඇජස්ටර් එක තියෙනවා. හරි. හරි. කොයි තියෙන ඩ්‍රම් බ්‍රේක් එක? ඩිස්ක් බ්‍රේක් එක ගත්තට පස්සේ ඩිස්ක් එක අපි දකින්නේ මෙහෙමයි. මේ විදිහට තියෙනවා තිරිංග පෝරු. මේ විදිහට තියෙනවා පිස්ටන් එක. හරි. අපි එතකොට කියනවා මෙයාට කියනවා බෙර රෝදක කියලා. බෙර රෝදක. මෙයාට කියනවා තැටි රෝදක කියලා. තැටි රෝදක.
මෙයාල ගත්තට පස්සේ කොටස් කීපයක් තියෙනවා. මෙයා අංක එක, මෙයා අංක දෙක, මෙයා අංක තුන, මෙයා අංක හතර. ඊට පස්සේ මෙයා ගත්තට පස්සේ මෙයා මං ගන්නවා අංක පහ, මෙයා අංක හය, මෙයා අංක හත, මෙයා අංක අට. හරි, ඔන්න රෝධක වර්ග දෙකේ කොටස් ටිකයි මම ඔය කිව්වේ. හරිද, මුලින්ම අපි මේ කොටස් දෙක නම් කරගනිමු, ඊට පස්සේ අපි මේ ගැන විස්තරයක් කතා කරමු. ඒ නිසා එන්න දෙවෙනි කොටසට මුලින්ම බඳ රෝධක කියලා මෙයා දෙන්න, තැටි රෝධක කියලා මෙයා දෙන්න. මේ කොටස් දෙක ඇඳගත්තට පස්සේ අපි විස්තර කරමු වෙන වෙනමම මේ දෙන්න පිළිබඳව. හරි, ඉක්මන් කරන්න බලන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. හරි, ඔය දෙන්න ගැන, ඔය දෙන්න ඡන්ද ඇඳ ගන්නකෝ. පුළුවන් නම් කොටස් ටිකක් ලබුන කරන්න බලන්න, ඇඳගෙන කොටස් ටිකක් ලබුන කරන්න බලන්න. හරි, ඉක්මන් කරමු බලන්න. ඉක්මන් කරලා ගන්න. රයිට්, කවිෂ්ක ඉක්මන් කරලා ගන්න. පුළුවන් ඉක්මනින් අඳින්න උත්සාහ කරන්න. හරි, ටක් ගන්න දෙකමු. ඉක්මනින් ඇඳලා ඉවර කරන්න, ඇඳලා ඉවර නම් මට කියන්න.
ඉවරයි. හොඳයි. දැන් අපි මෙතන කොටස් ටික ලකුණු කර ගන්නවා මේ විදිහට. ලියනවා අංක 1. හරි, අපි කොටස් ටික ලකුණු කරගනිමු. රයිට්, මෙහෙම ලියන්න. අංක 1 ලියන්න, රෝද සිලින්ඩරය. අංක 1 රෝද සිලින්ඩරය. අංක 2 රෝද සිලින්ඩරය. අංක 2 රෝදක පඩු. අංක 2 රෝදක පඩු. අංක 3 ආතති දුනු. අංක 3 ආතති දුනු. අංක 4 රෙජිස්ටරය. අංක 4 රෙජිස්ටරය. අංක 5 කැලිපරය. අංක 5 කැලිපරය. අංක 6 තිරිංග පෝරු. අංක 6 තිරිංග පෝරු. අංක 7 පිෂ්ඨණය. පිෂ්ඨණය. අංක 8 අංක 8 තැටිය. බිස්කට් කියන්නේ අපි ඒක, තැටිය. තැටිය. හරි. දැන් පොදේ බෙර රෝදක ගත්තාට පස්සේ බෙර රෝදක වල සිද්ධ වෙන්නේ අපි තිරංග පාදිකයෙන් පීඩනයකට ලක් කරලා රෝද සිලින්ඩරය වෙත එවන ද්‍රව තෙල් මෙතන තියෙන රෝද සිලින්ඩරය මත ක්‍රියාත්මක වෙලා එයාගේ පිස්ටන් දෙකක් දෙපැත්තට මෙහෙම තල්ලු වෙනකොට මේ දෙපැත්තේ තියෙන බ්‍රේක් ලයිනර් දෙක ඈත් වෙනවා. ඈත් වෙලා ඩ්‍රම් එකේ මේ ලයිනරට වදිනකොට තමයි තිරංග ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මෙතන ඩිස්ක් බ්‍රේක් එකේ වැඩේ සිද්ධ වෙන්නේ මේ කැලිපරය තුල තියෙන පිස්ටන් ද්‍රව තෙල් මගින් ප්‍රෙෂර් වෙනකොට මෙන්න මේ ඩිස්ක් එකේ එක පැත්තකින් හෝ දෙපැත්තෙන්ම මේ තියෙන තිරිංග පෝරු තද වෙලා තිරිංග වැදීම කියන ක්‍රියාව සිද්ධ වෙනවා. පැහැදිලිද? ඕක තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් කතා කරමු මෙන්න මේක. දැන් ලියන්න යටින් රෝ බෙර රෝදක කියලා ලියන්න. බෙර රෝදක. බෙර රෝදක. බෙර රෝදක ලියන්න පුතා. බෙර රෝදක වල ක්‍රියාව ලියන්න මෙහෙම ලියන්න. රියදුරා මගින් නැත්නම් රියදුරා විසින්, රියදුරා විසින්, රියදුරා විසින්, රියදුරා විසින් තිරිංග පාදිකය. රියදුරා විසින් තිරිංග පාදිකය. රියදුරා විසින් තිරිංග පාදිකය. රියදුරා විසින් තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීමේදී, රියදුරා විසින් තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීමේදී, තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීමේදී, තිරිංග පාදිකය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ඇතිවන ද්‍රව තෙල් පීඩනය, ඇතිවන ද්‍රව තෙල් පීඩනය, ඇතිවන ද්‍රව තෙල් පීඩනය හේතුවෙන්, හේතුවෙන්, හේතුවෙන් රෝද සිලින්ඩරය, රෝද සිලින්ඩරය, රෝද සිලින්ඩරය ක්‍රියාත්මක වී, රෝද සිලින්ඩරයේ පිස්ටන ක්‍රියාත්මක වී, රෝද සිලින්ඩරයේ පිස්ටන ක්‍රියාත්මක වී, රෝද සිලින්ඩරයේ පිෂ්ටන ක්‍රියාත්මක වී, රෝද සිලින්ඩරයේ පිෂ්ටන ක්‍රියාත්මක වී, පිෂ්ටන ක්‍රියාත්මක වී තිරිංග රෝදක පළු, තිරිංග පළු, තිරිංග පළු
දෙපසට ගමන් කරයි. තිරිංගපලු දෙපසට ගමන් කරයි. තිරිංගපලු දෙපසට ගමන් කරයි. තිරිංගපලු දෙපසට ගමන් කරයි. තිරිංගපලු දෙපසට ගමන් කරයි. එවිට එවිට ඒවා එවිට ඒවා රෝදක බෙරයෙහි එවිට ඒවා රෝදක බෙරයෙහි ඇතිල්ලීම හේතුවෙන් එවිට ඒවා රෝදක බෙරයෙහි ඇතිල්ලීම හේතුවෙන් ඇතිල්ලීම හේතුවෙන් තිරිංග ක්‍රියාත්මක වේ. තිරිංග ක්‍රියාත්මක වේ. තිරිංග ක්‍රියාත්මක වේ. හරි. ඔන්න රෝදක නැත්නම් බෙර රෝදක ගැන කතා කළා. ඊට පස්සේ වෙන තැටි රෝදක. තැටි රෝදක. කියන්න මෙහෙම. කියන්න. කැලිපරය තුල වූ තැටි රෝදක කියලා දාලා එන්න. කැලිපරය තුල වූ කැලිපරය තුල වූ කැලිපරය තුල වූ තිරිංග පෝරු කැලිපරය තුල වූ තිරිංග පෝරු තිරිංග පෝරු පිස්ටනයේ ක්‍රියාකාරීත්වයත් සමග මේක පිස්ටනයනේ පිස්ටනයේ ක්‍රියාකාරීත්වයත් සමග පිස්ටනයේ ක්‍රියාකාරීත්වයත් සමග පිස්ටනයේ ක්‍රියාකාරීත්වයත් සමග තැටිය මත තැටිය මත වැදීම හේතුවෙන් 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 තිරිංග ක්‍රියාත්මක වේ. තිරිංග ක්‍රියාත්මක වේ. හරි. ඔන්න දැන් තැටි රෝදක සහ බෙර රෝදක ගැන කතාවක් කියවා. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස වර කියනවා ABS රෝදක ක්‍රමයේ සුවිශේෂතා හතරක් සඳහන් කර ඒවා විස්තර කරන්න. මොකද දැන් ABS රෝදක ක්‍රමයේ තියෙන සුවිශේෂතා දැන් ABS ක්‍රමයක තියෙන සුවිශේෂතා අපි කතා කරමුකෝ. මොනවද තියෙන සුවිශේෂතා? අන්තරාදායක ලිස්සා යාම පාලනය වෙනවා ABS වලින්. ඒ වගේම විශේෂම සුක්කානම මගින් දැන් සාමාන්‍ය තිරිංග පද්ධතියක නම් තිරිංග ක්‍රියාත්මක කරාට පස්සේ සුක්කානම කරකෙව්වා කියලා රෝද හැරෙවෙන්නේ නැහැ. හැබැයි ABS ක්‍රමය තුළ අපි දරුවනේ අර රෝදක අවස්ථාවේදී සුක්කානම මගින් රසය හසුරුවා ගන්න පුළුවන්. ඒ වගේම නැවතුම් දුර අඩු කර ගන්නත් පුළුවන්. ඒ වගේම ටයර් අනිසි ලෙස ගෙවීමත් පාලනය වෙනවා. ඔය සියල්ලක්ම සිද්ධ වෙන්නේ ABS ක්‍රමයක් තුළයි. ඒ නිසා කියනවා ABS ක්‍රමයේ සුවිශේෂතා. ලියන්න කීපයක් මෙහෙම. ලියන්න. ලියන්න. අන්තරාදායක ලිස්සායාම අන්තරාදායක ලිස්සායාම අන්තරාදායක ලිස්සායාම පාලනය වීම අන්තරාදායක ලිස්සායාම පාලනය වීම පාලනය වීම. තව කෙනෙක් ලියන්න. රෝදක අවස්ථාවේදී රෝදක අවස්ථාවේදී සුක්කානම ඔස්සේ රෝදක අවස්ථාවේදී සුක්කානම ඔස්සේ රථය රථය හැසිරවීමේ හැකියාව රථය හැසිරවීමේ හැකියාව රථය හැසිරවීමේ හැකියාව. ඊළඟට තව එකක් නැවතුම් දුර නැවතුම් දුර අඩු කර ගැනීම නැවතුම් දුර අඩු කර ගැනීම නැවතුම් දුර අඩු කර ගැනීම. තව කෙනෙක් ලියන්න. ටයර ටයර අනිසි ලෙස ටයර අනිසි ලෙස ගෙවි යාම අඩුවීම ටයර අනිසි ලෙස ගෙවි යාම අඩුවීම ටයර අනිසි ලෙස ගෙවි යාම අඩුවීම ටයර අනිසි ලෙස ගෙවි යාම අඩුවීම. හරි.
ඔන්න ඒවල එක දෙක තුන කොටස් ටික හරියි. ඊට පස්සේ එනවා හතරවෙනි කොටසට. කුඩා මෝටර රථ හිමි පුද්ගලයෙකු ඔහුගේ මෝටර රථයේ තිබූ ටයර් ඉවත් කර ඊට වඩා වැඩි අරයකින් සහ වැඩි පළලකින් යුක්ත ටයර් යෙදවලු. මේ නිසා ඔහුට සිදු වූයේ වාසියක් දවාසියක්ද යන්න පැහැදිලි කරන්න. පුතා ටයර් වල පළල වැඩි කරනකොට වාහනයේ පාරත් එක්ක බදන බලය වැඩි වෙනවා. බදන බලය වැඩි කරද්දී එන්ජිම මගින් රෝද ඉදිරියට තල්ලු වෙලා යන්න වැඩි චවයක් දෙන්නට වෙනවා. ඒ නිසා ඉන්ධන යම් ප්‍රමාණයකට වැඩිපුර දහන වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අවාසියක් තමයි සිද්ධ වෙන්නේ. කියන්න පුතේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පළල වැඩි ටයර යෙදීමේදී රෝද ටයර් පළල වැඩි ටයර් යෙදීමේදී රෝද පළල වැඩි ටයර් යෙදීමේදී රෝද මාර්ගයේ සමග බදන බලය වැඩි වේ. බදන බලය වැඩි වේ. මෙවිට එන්ජිම මගින් වැඩි චවයක් උත්පාදනය කිරීමට සිදුවේ. මෙවට එන්ජිම මගින් වැඩි බලයක් උත්පාදනය කිරීමට සිදුවේ. එන්ජිම මගින් වැඩි බලයක් උත්පාදනය කිරීමට සිදුවේ. එන්ජිම මගින් වැඩි බලයක් උත්පාදනය කිරීමට සිදුවේ. වැඩි බලයක් උත්පාදනය කිරීමට සිදුවේ. මේ නිසා ඉන්ධන වැයවීම වැඩි වේ. ඉන්ධන වැයවීම වැඩි වේ. ඉබැවින් අවාසියක් සිදුවේ. ඒ කියන්නේ මේ නිසා අවාසියක් වෙන්න කියලා කිව්වා. ඔන්න ඒ කොටස හරි පුතේ. දැන් එනවා අපි කතා කරන්න එයාගේ B කොටසට. පළවෙනි කොටස කියනවා පිටුපස රෝද මගින් දහවණය වන මෝටර් රථයක සම්ප්‍රේෂණ පද්ධතියක රූපසරණක් අද විස්තර කරන්න කියලා කියනවා. හරි. දැන් පසුපස රෝද මගින් තමයි ජවය සම්ප්‍රේෂණය වෙන්නේ. හරි. එතකොට මෙයාගේ මම අඳිනවා මෙන්න මෙහෙම. මේ තියෙන එන්ජිම අපි කලින් ලොකුවට අඳින්නම්. මේ තියෙන එන්ජිම, මේ තියෙන ක්ලච් එක, මේ තියෙන ගියර පෙට්ටිය, හරි. ඊට පස්සේ මේ තියෙන අවර පෙති කඳ, මේක ඇතුළ ඩිෆරන්සර් එක, ඇක්සල් දෙක සහ රෝද. ඔන්න රෝද. හරි, ඔය කට්ට තියෙන රෝදවල. හරි, ඔන්න කට්ටක් තියෙනවා. හරි, දැන් අපි මෙයා ගත්තොත් එහෙම මෙයාට කියනවා අංක එක එන්ජිම, අංක දෙක ක්ලචය, අංක තුන ගියර පෙට්ටිය, අංක හතර අවර පෙති කඳ, අංක පහ ඩිෆරන්සරය, අංක හය දෙකක් තියෙනවනේ ඇක්සල්. හරි, එතකොට දරුවනේ ඔන්න එන්ජිමේ ඉඳලා එළවුම් රෝද දක්වා, මේ තියෙන එළවුම් රෝද, අංක හතේ එළවුම් රෝද දක්වා ජවයේ සම්ප්‍රේෂණය කරන පද්ධතියක ඔන්න ඔය කොටස් ටික දිනවා පුතේ. හරි, ටග් ගාලා වෙන සටහන ද ගන්න බලන්න. ඇදගෙන කොටස් ටික ලකුණු කරන්නකො, ඉක්මන් කරන්න බලන්න. පට්පට් ගාලා පටන් ගන්න, ඉක්මන් කරලා ගන්න බලන්න.
ටට්ටක් ගල පටන් ගන්න බලන්න. ශෂිකාශාන් මොකද පරක්කුනේ ක්ලාස් එකට ජොයින් වෙන්න? ශෂිකාශාන් ශෂිකාශාන් දැන් වගේද පන්ති ලාවේ? හරි හරි හරි, ඉස්පානින් ඉවර කරන්න බලන්න. පට් පට් ගාලා සටහන දෙකන කොටස් ටික නම් කරන්න පුළුවන් අය. ඉක්මනින් කොටස් ටික ලකුණු කරගන්න රූපය ඇඳලා වැඩි කරන මට කියන්න ඉවරයි කියලා.
හරි ඉවරදී මං හිතන්නේ. හරි දැන් මේ සම්ප්‍රේෂණ පද්ධතියේ කොටස් ටික මං හිතන්නේ අපි ලකුණු කරන්න පුළුවන්. ලකුණු කරලා ඉවරදී වල අපි ලකුණු කරලා නැත්තම් බලන්න. අංක එක ලියන්න පුතා එන්ජිම. අංක එක කියන්නේ එන්ජිම. අංක එක එන්ජිම. අංක දෙක කියන්නේ පුතේ ක්ලචය. අංක දෙක ක්ලචය. අංක දෙක ක්ලචය. අංක තුන ගියර පෙට්ටිය. අංක තුන ගියර පෙට්ටිය. අංක හතර අවර පෙති කඳ. අංක හතර අවර පෙති කඳ. අංක පහ ආන්තරය. අංක පහ ආන්තරය. අංක හය අක්ෂ දඬු. අංක හය අක්ෂ දඬු. අංක හත එළවුම් රෝද. අංක හත එළවුම් රෝද. එළවුම් රෝද. හරි දෙවෙනි කොටස බැටරියක මූඩියෙන් කරන කාර්යය සහ මූඩිය මත සිදුරක් තිබීමට හේතුව පැහැදිලි කරන්න. පොතේ බැටරියක මූඩියෙන් කරන්නේ මොකක්ද? විද්‍යුත් විච්ඡේදයේ එළියට විසුවෙන එක වළක්වන එක. එතකොට ඒ ඇතුලේ ඒ මූඩියේ සිදුරක් තියෙනවනේ. ඇයි ඒ සිදුරක් තියෙන්නේ? පොතේ දැන් ඕක ඇතුලේ සිදුරක් තියෙන මෙන්න මේකටයි. බැටරියකේ කෝෂ වහන මුඩිය ගත්තාම මේකේ ඒතර තියෙන චුටි සිදුරක්. ඒ සිදුරෙන් කෙරෙන්නේ බැටරි එකේ අභ්‍යන්තර කුටීරවල සහ බාහිර පරිසරයේ වායුගෝලීය පීඩන සමාන කිරීම. මොකද හේතුව යම්කිසි ආකාරයකින් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා බැටරි කෝෂයක් ඇතුළත පීඩනය වැඩි වුණොත් ඒක බැටරියට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා පීඩන සමාන කරන තමයි ඔය බැටරි කෝෂයක මූඩියේ තියෙන්නේ චූටි සිදුරක්. පැහැදිලිනේ? හරි පැහැදිලි මම කියපු කාරණාව නේද? හරි ලියන්න මෙන්න මෙහෙම දරුවනේ. මෙහෙම ලියන්න. 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 බැටරි කෝෂවල පවතින බැටරි කෝෂවල පවතින බැටරි කෝෂවල පවතින විද්‍යුත් විච්ඡේදය බැටරි කෝෂවල පවතින විද්‍යුත් විච්ඡේදය බැටරි කෝෂවල පවතින විද්‍යුත් විච්ඡේදය ඉවතට බැටරි කෝෂවල පවතින විද්‍යුත් විච්ඡේදය ඉවතට ඉවතට විසිවී යාම ඉවතට විසිවී යාම වැළැක්වීම සඳහා මුඩියක් යොදා ගනි. මුඩියක් යොදා ගනි. මුඩියක් යොදා ගනි. මුඩියක් යොදා ගනි. කෝෂ අභ්‍යන්තරයේ සිදුවන කෝෂ අභ්‍යන්තරයේ සිදුවන කෝෂ අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා කෝෂ අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා කෝෂ අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් කෝෂ අභ්‍යන්තරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් අභ්‍යන්තර පීඩනය නැත්නම් කෝෂ තුල පීඩනය කෝෂ තුල පීඩනය කෝෂ තුල පීඩනය වායුගෝලීය පීඩණයට වඩා කෝෂ තුල පීඩණය වායුගෝලීය පීඩණයට වඩා කෝෂ තුල පීඩණය වායුගෝලීය පීඩණයට වඩා වැඩි වුවහොත් වැඩි වුවහොත් වැඩි වුවහොත් වැඩි වුවහොත් ඒ බැටරියට හානිදායක වේ. ඒ බැටරියට හානිදායක වේ. ඒ බැටරියට හානිදායක වේ. එබැවින් 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 කෝෂය තුල හා පිටත කෝෂය තුල හා පිටත කෝෂය තුල හා පිටත කෝෂය තුල හා පිටත වායුගෝලීය පීඩනය
වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය සමාන කිරීම සඳහා. වායුගෝලීය පීඩනය සමාන කිරීම සඳහා. සමාන කිරීම සඳහා. මූඩිය මත. මූඩිය මත. සිදුරක් තබා ඇත. මූඩිය මත. සිදුරක් තබා ඇත. මූඩිය මත 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 සිදුරක් තබා ඇත. හරි. ඊට පස්සේ කියන තුන්වෙනි කොටස බැටරියක ආරක්ෂාව සඳහා පිළිපදින්නට වන පිළිවෙත් පහ. මොකද දැන් බැටරියක ආරක්ෂාව සඳහා අපි පිළිපදින්නට වන පිළිවෙත් ගන්නට පස්සේ එකක් තමයි බැටරියක විශේෂයෙන් අපි දැන් අග්‍රවයර ගලවද්දි මුලින්ම ගලවන්න ඕන පොත ඒ ඇර්ත් කේබල් එක. ඊට පස්සේ බැටරියක අග්‍රවල ලබන බැඳිලා තියෙනවා නම් අපි උණු ජලයෙන් හෝ බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් ඒව අයින් කරන්නට ඕන හොදලා. ඊට පස්සේ කිසිම වෙලාවක බැටරි කෝච්වල අග්‍ර සන්නායකයක් මාගින් ලුහුවත් කරන්න හොඳ නැහැ. ඒ වගේම බැටරි කෝච්වල මූඩි අපි පුළුවන් තරම් හොඳට හිර කරලා තියන්නට ඕන. ඒ වගේ දේවල් කීපයක් තමයි තියෙන්නේ. ලියන්නකෝ මෙහෙම. ලියන්න. අග්‍රවයර ගැලවීමේදී. අග්‍රවයර ගැලවීමේදී. අග්‍රවයර ගැලවීමේදී පළමුව. අග්‍රවයර ගැලවීමේදී පළමුව. පළමුව. අග්‍රවයර ගැලවීමේදී පළමුව. භූගත රැහැන. භූගත රැහැන. ඉවත් කළ යුතුයි. භූගත රැහැන ඉවත් කළ යුතුයි. භූගත රැහැන ඉවත් කළ යුතුයි. තව එකක් ලියන්න. බැටරි අග්‍රවල. බැටරි අග්‍රවල. ලවණ බැඳී ඇත්නම්. බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම්. බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම්. උණු ජලයෙන් හෝ. උණු ජලයෙන් හෝ. බේකින් සෝඩා. බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන්. බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන්. සෝදා ඉවත් කළ යුතුය. සෝදා ඉවත් කළ යුතුය. සෝදා ඉවත් කළ යුතුය. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. තව ලියන්න. කිසිම විටක. කිසිම විටක. කිසිම විටක බැටරි අග්‍ර. කිසිම විටක බැටරි අග්‍ර. කිසිම විටක බැටරි අග්‍ර. සන්නායකයක් මගින්. කිසිම විටක බැටරි අග්‍ර සන්නායකයක් මගින්. ලුහුවත් නොකළ යුතුය. ලුහුවත් නොකළ යුතුය. ලුහුවත් නොකළ යුතුය. ලුහුවත් නොකළ යුතුය. තව කල්යන්න. තව කල්යන්න. විද්‍යුත් විච්ඡේද මට්ටම. විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම්. විද්‍යුත් විච්ඡේද මට්ටම අඩුනම්. අඩුනම්. ආශ්‍රිත ජලයෙන්. ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. අඩුනම්. ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. අඩුනම්. ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. අඩුනම්. ආශ්‍රිත ජලයෙන් පුරවා ගන්න. හරි. ඒ වගේ තව කල්ලියන්න. බැටරි කෝෂවල මූඩි. බැටරි කෝෂවල මූඩි හොඳින් වසා තබන්න. බැටරි කෝෂවල මූඩි හොඳින් වසා තබන්න. හොඳින් වසා තබන්න. හරි. පතනින් පුදේ ඒ මේවරගේ වැඩට ඉවරයි. හරි. ඒත් එකම මම ඊයේ ඔයාලට දීපු තව පේපර් එකක් තියෙනවා පුතේ. ඒ තමයි මේ සුපර් කරෙක්ෂන් 6 පේපර් එක. ඒකත් ඊයේම දීපු පේපර් එකක්. ගන්න මේක අතට සුපර් කරෙක්ෂන් 6 පේපර් එක. හරි. සුපර් කරෙක්ෂන් 6.
පළවෙනි ප්‍රශ්නය පොතේ කියනවා මෙහෙම. සංචාරක ව්‍යාපාරයේ නියුතු සමාගමක්. හරි, මම දැන් මේ කතා කරන්න සුපර් ක්වෙස්චන් 6. සුපර් ක්වෙස්චන් 6 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය. හරි, හොඳට බලන්න. සංචාරක ව්‍යාපාරයේ නියුතු සමාගමක් දැඩි ශුෂ්ක ප්‍රදේශයක දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන කබානා සංකීර්ණයක් ඉදිකළාලු. එම ව්‍යාපෘතිය බහරව ක්‍රියා කරපු වරලත් ගෘහ නිර්මාණ ශිල්පියා විසින් අවස්ථා දෙකකදී පමණක් සිමෙන්ති භාවිතය අනුමත කළාලු. ඉහත කරුණු සැලකිල්ලටගෙන ඔබට දෙවැන්නක් සඳහා කැඳවීමක් ලද විටක ඒ සඳහා ඔබ කරන යෝජනාවන් පහත පරිදි ඉදිරිපත් කරන්න කියලා කියනවා. පළවෙනි කෙනා, අත්තිවාරම සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය තුනක්. පුතේ, මේ කබාන සංකීර්ණයක් කියලා කියන්නේ දැන් ඔයාලා දැකලා තියෙන දැන් ඔය හෝටල් එහෙම තියෙන දැන් ඒ කැලෑ ඇතුලේ ගිහිල් අර නැචරල් ගතිය ලබා ගන්න පුළුවන් විදියට දරුවනේ, මේ පොඩි පොඩි හට් ගාලා තියෙන දරුවනේ, අන්න එහෙම සීන් එකක් ඔය කියන්නේ කැලෑයක් ඇතුලේ. හරි, එතකොට දැන් අපෙන් අහනවා මෙතනදී තව කියනවා මේ අර දැන් මෙතනදී කියනවා මේ අවස්ථා දෙකකදී පමණක් සිමෙන්ති භාවිතයට අනුමත කරලා තියෙනවලු. අනිත් හැම වෙලාවකම සිමෙන්ති යොදා නොගෙන තමයි ඉදිකිරීම කරන්නට ඕන. පළවෙනි කොටස කියන පුදේ, අත්තිවාරම සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය තුනක්. දැන් මේ කබාන සංකීර්ණය තුළ අත්තිවාරම් වෙනුවට යොදා ගන්න පුළුවන් දේවල් මොනවද? මට බලන්න කීපයක් කියන්න. මට බලන්න කීපයක් කියන්න. රටක් කරලා දාන්න බලන්න. ඔය කියන කතාවේ හොට් මේ ඔය කැලේ ඇතුලේ හට් ටිකක් ගහන්න යනවා. ඒ වැඩේදී යොදා ගන්න පුළුවන් අත්තිවාරම් විදියට ගන්න පුළුවන් දේවල් මොනවද? පරපරන්න ඩක්කර දාන. කටකල දාන බලන්න. කීපයක් දාන මට බලන්න. මොනවද බලන්න තියෙන්නේ? ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා දාන බලන්න. මොන මොන වගේ මැටීරියල්ද අපිට පාවිච්චි කරන්න පුළුවන්? ශශික මට බලන්න කියන්න. ඔව්, අපිට පුළුවන් කළු ගල් යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවනේ දැව කඳන්, ඒ කියන්නේ දැව කොට වගේ දේවල් අත්තිවාරම් වලට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව අපෙන් අහන්නේ මොනවද අත්තිවාරම් සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය තුනක් මේ. තව අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ මොනවද? කළු ගල් යොදා ගන්න පුළුවන්, දැව කඳන්, දැව කඳන් ඒ කියන්නේ ලී කොට වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව තව මොනවද අපිට යොදා ගන්න පුළුවන්? ඔව්, අත්තිවාරම් සඳහා. දැන් මෙතනදී දැන් සිමෙන්ති පාවිච්චි කරන්න පුළුවන් ආකාර අවස්ථා දෙකකදී කියලා කියනවනේ. ඕන නම් අපිට මෙතනදී ගඩොල් යොදා ගන්න පුළුවන්. නැත්නම් බ්ලොක් ගල් යොදා ගන්න පුළුවන්. ඒ සිමෙන්ති අවස්ථා දෙකකදී යොදා ගන්න පුළුවන් කියනකොට අපිට එහෙම කියන්නත් පුළුවන් නේ. හරි, ලියමු කීපයක්. දැන් පොතේ කළු ගල් ඒ වගේම ලියනවා දැව කොට ඒ වගේම තව ලියන්න පුළුවන් දරුවනේ, තව අපිට ඕන නම් අත්තිවාරම් විතර යදා ගන්න පුළුවන් දරුවනේ මොනවද මේ ගඩොල් ඕන නම් බ්ලොක් ගල් කිව්වත් වැරද්දක් නැහැ. අවස්ථා දෙකකදී යදා ගන්න පුළුවන් මොනව හරි සිමෙන්ති ආශ්‍රිත දේවල්. හරි, ඊළඟ දෙවෙනි කොටස බිත්ති සඳහා යදා ගන්න පුළුවන් ද්‍රව්‍ය තුනක්. බිත්ති සඳහා යදා ගන්න පුළුවන් ද්‍රව්‍ය තුනක් දැක්කට පස්සේ එකක් තමයි අපිට පුළුවන් දරුවනේ බිත්ති සඳහා දරුවනේ දැව පටි ගහන්න පුළුවන්. එහෙම නැත්නම් පිදුරු වගේ දේවල් සෙවිලි කරන්න පුළුවන්, පොල්ලතු සෙවිලි කරන්න පුළුවන් බිත්ති වලට. එහෙම නැත්නම් අපිට දරුවනේ ඔය වගේ දේවල් තමයි ඉන්නේ නේ. හරි, ලියමු කීපයක් මට බලන්න. හරි, අපි ලියමු මෙහෙම. බිත්ති සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය මොනවද පුතා? බිත්ති සඳහා අපිට යොදා ගන්න පුළුවන් දේවල්, බිත්ති සඳහා යොදා ගන්න පුළුවන් දේවල් මෙන්න මා ලියන්නද දරුවනේ? ලියන්න දැව කෝටු, එහෙම නැත්නම් දැව ලෑලි, ඒ වගේම පොල් අතු ඔය වගේ දේවල් යොදා ගන්න පුළුවන්. තුන්වෙනි කොටස වහල ආවරණය සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය. වහල ආවරණයට යොදා ගන්න පුළුවන් මොනවද? පොල් අතු යොදා ගන්න පුළුවන්, පිදුරු යොදා ගන්න පුළුවන්, ඒ වගේම තල් අතු වගේ දේවල් යොදා ගන්නත් පුළුවන්. මේක නැචරල් විදියට හදන්නේ ඒ නිසා. ලියන්න පොල් අතු යෙදීම පොල් අතු යෙදීම, ඒ වගේම තව යදා ගන්න පුළුවන් දරුවනේ පිදුරු යෙදීම
ඒ වගේම තල් අතු යෙදීම, තල් අතු යෙදීම ඔය වගේ දේවල්. හතර, බිත්ති කපරාරු සඳහා සුදුසු බදාම වර්ග තුනක්. බිත්ති කපරාරු කරන සුදුසු බදාම වර්ග තුනක්. හරි, අපිට පුළුවන් මේ සඳහා ගන්න බදාම වර්ග තුනක් විදිහට දරුවනේ. මැටි බදාමය ගන්න පුළුවන්, කුණු බදාමය ගන්න පුළුවන්, සිමෙන්ති වැලි බදාමය ගන්න පුළුවන්. ලියන දේ. මැටි බදාමය, මැටි බදාමය, මැටි බදාමය, ඒ වගේම හුණු වැලි බදාමය, හුණු වැලි බදාමය, ඒ වගේම සිමෙන්ති වැලි බදාමය, සිමෙන්ති වැලි බදාමය, සිමෙන්ති වැලි බදාමය. ඕනනම් තව නැචරල් ගති වැඩි කරන්න ඕන නම් ගොම වගේ දේවල් යෙදා ගන්නත් පුළුවන්. දරුවනේ බිත්ති කපරාරු කරන්න අවශ්‍ය නම් ලියා ගන්න. පස්වෙනි කොටස, ගෙබිම නිමාව සඳහා සුදුසු ද්‍රව්‍ය දෙකක්. ගෙබිම නිමාව සඳහා සුදුසු ද්‍රව්‍ය එකක් තමයි ග්‍රැනයිට් අල්ලන්න පුළුවන්. ඒ වගේම දරුවනේ දැව ලෑලි එලන්නත් පුළුවන්. ඔය වගේ දේවල් ලියන්න. ග්‍රැනයිට් යෙදීම, ග්‍රැනයිට් යෙදීම, ගොම මැටි ආලේප කිරීම, ගොම මැටි ආලේප කිරීම, ගොම මැටි ආලේප කිරීම. ඒ වගේම අපිට තව ගන්න පුළුවන් දරුවනේ, තව මොනවද ගන්න පුළුවන්? ගොම මැටි ආලේප කරා, ග්‍රැනයිට් යෙදුවා. තව අපිට ඕන නම් ගන්න පුළුවන් දරුවනේ මොනවද? ආ, තව ලෑලි යෙදීම, දැව ලෑලි, දැව ලෑලි යෙදීම, දැව ලෑලි යෙදීම, ඒ වගේ දේවල්. හරි, ඒකේ 6 වෙනි කොටස, බිත්ති පාට ගෑම සඳහා සුදුසු ද්‍රව්‍ය දෙකක්. පැරණි ලාක්ෂණික ගොඩනැගිලි නිර්මාණ ගැන සිතියමු කරන්න. හරි, දරුණේ ගෙබිම නිමාවන සඳහා, සෝරි, බිත්ති පාට ගන්න සුදුසු ද්‍රව්‍ය එකක් තමයි සමර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙලියෝ වර්ග වගේ දේවල් ගන්නත් පුළුවන්. ලියන්න පුතේ. ලියනවා. සමර ආලේප කිරීම, සමර ආලේප කිරීම, සමර ආලේප කිරීම. තව කල්ලියනවා. ශාක යුෂ භාවිතා කිරීම, ශාක යුෂ භාවිතා කිරීම ඇති. ඒක දෙවෙනි කොටස කියනවා. පහත දැක්වෙන සියලු දෙව කොටස් දක්වමින් වහලයක රූපසරණක් අඳින්න. හරි, වහලයක රූපසරණක්. අපි දරුවනේ අනිමු මෙහෙම. මෙතන තියෙනවා මුදුන් නැටලිය, මෙයා මුදුන් නැටලි, මේවා කාණු පරාල, මූලක් පරාල, ඔය විදියට. මෙයා බිත්ති අරලි, මෙතන බිත්ති අරලියක්, මෙතන බිත්ති අරලි. මේ මුදුන් මේ තියෙන කාණු පරාලයට සම්බන්ධන කෙටි පරාල, කාණු තැසි පරාල කියලා අපි වල කියනවා. මේ මූලක් පරාලයට සම්බන්ධන කෙටි කෑලි අපි වල කියන මූල මැදි පරාල කියලා. හරි, ඊට පස්සේ මෙතෙන් අපි දාමු පරාල ටිකක්, පොදු පරාල. මේ පැත්තට දාමු රීප කැරේ ටිකක්. අපි දැන් කොටස් ලකුණු කරමු. මේ අංක එක අපි කියනවා එකට මුදුන් නැටලිය, අංක දෙක මැදි අටලිය, අංක තුන මූල පරාලය, අංක හතර මූල මැදි පරාල, අංක පහ කාණු පරාල, අංක හය කාණු මැදි පරාල, අංක හත පොදු පරාල, අංකට දීප්ප, අංක නමය බාජු ලෑලි, සොරි මේවට කියන වඩින්බු ලෑලි, අංක 10 අපි කියන මේකට බාජු ලෑලි කියලා. ඔන්න පුතේ වහලයක මූලික කොටස් ටික. හරි, දැන් ඔයාලා මතක තියෙන කට්ටිය එහෙම වඳින්න, අනිත් කට්ටිය මේක දිහා බලාගෙන හරි කමක් නැහැ. ටක් ගාලා දරුවනේ වහලයක කොටස් ටික ගන්න පට්පට් ගාලා ඉක්මන් කරන්න බලන්න.
හරි ඉවරද? රයිට්. ඉක්මන් කරන්න. දැන් කොටස් ටික නම් කළාද? නම් කළ ඉවරද? හරි නම් කළ නැත්තම් නම් කරගන්න මෙන්න මේ පැත්තකින් මම කියන්නම්. අංකෙක් කියන්නේ මෙයා. අංක කියන්නේ මුදුන් යටලීය. අංකක මුදුන් යටලීය. අංකක මුදුන් යටලීය. අංක දෙක බිත්ති යටලීය. අංක දෙක බිත්ති යටලීය. අංක තුන මෙයාට කියනවා මූල පරාලය. අංක තුන මූල පරාලය. අංක තුන මූල පරාලය. අංක හතර මූල මැදි පරාල. මූල මැදි පරාල. මූල මැදි පරාල. අංක පහ කාණු පරාල. අංක පහ කාණු පරාල. අංක හය කාණු මැදි පරාල. අංක හය කාණු මැදි පරාල. අංක හත පොදු පරාල. අංක හත පොදු පරාල. අංක අට රීප්ප. අංක අට රීප්ප. අංක නවය. අංක නවය. අංක නවය වඩිම්බු ලෑලි. අංක නවය වඩිම්බු ලෑලි. අංක දහය බාජු ලෑලි. බාජු ලෑලි. බාජු ලෑලි. හරි පොඩ්ඩක් ඔන්න අහලා තියෙන දේ තව එකක් අගුවත් එපැයි. මෙතනින් එළියට පැනලා තියෙන කොටස කියන අගුව. මේක ඇවිල්ලා අංක 11 එකක් දාගන්නකො. මෙයා අංක 11. මෙයා අංක 11 මේ බිත්තියෙන් බිත්ති කර වහලය බිත්තියෙන් එළියට පැනලා තියෙන දුර. අපි ඒකට කියනවා අගුව. අගුව. හරි ඔන්න දෙවෙනි ප්‍රශ්න හතරෙන් ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නට එනවා. ගඩොල් වල අඩංගු රසායනික සංයෝග හතරක් ලියා එමගින් සිදුවන කාර්යයන් නම් කරන්න. හරි ගඩොල් වල රසායනික සංයෝග මම මේක මකන්නම් නේද කමක් නැහැ නේ. හරි ගඩොල් වල තියෙන රසායනික සංයෝග මොනවද පොතේ ගඩොල් වල තියන්නේ? ඔව් අපි දන්නවා. අපිට බලන්න රසායනික සංයෝග කීපයක් කියන්න. ටක්කල වල ටෙක්ස්ට් කරන්න බලන්න. ඔව් වෙන දරුවෝ ටිකක් ටක්කල ටෙක්ස්ට් කරනවා ගන්න මොනවද තියන්නේ ගඩොල් වල? ඔව් ටක්කල කියන්න. ගඩල් වල තියෙන රසායනික සංයෝගය. අපිට ගන්නද? ගඩල් වල රසායනික සංයෝගය. ඔව්. ටක් 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 ගාන. ගඩල් වල රසායනික සංයෝග ආන් රයිට්. හරි ඔය එන්නේ. හරි. ඇලුමිනා සිලිකා ඒව තමයි. ඇලුමිනා සිලිකා කුණු යක්කඩ ඔක්සයිඩ් ඒ වගේම මැග්නීසියා. මැග්නීසියා මේ සියල්ලක්ම දරුවනේ අපි හඳුන්වනවා. හරි මේ සියල්ලක්ම අපි හඳුන්වනවා දරුවනේ ගඩොල්වල තියෙන රසායනික සංයෝග කියලා. හරි අපි ලියමු මෙහෙම. ලියන්න පුතේ ලියන්න. මෙහෙම ලියන්න. ගඩල් වල රසායනික සංයෝග. ගඩල් වල රසායනික සංයෝග කිහිපයකි. ගඩල් වල රසායනික සංයෝග කිහිපයකි. ගඩොල් වල රසායනික සංයෝග කිහිපයකි කියලා දාලා ලියන්න. මෙන්න මෙහෙම පළවෙනි කරලා ලියන පුතා ඇලුමිනා යටි යටට ලියන්න. ඇලුමිනා එයාලගෙන් කාර්යමුත් තහන අපේ සිද්ධ වෙන. ලියන්න පුතේ ඇලුමිනා. ඇලුමිනා කියලා දාලා ලියන්න.
ඇලිමිනාවල කාලල යන පුංචි කැල්ලක් හරියට මෙහෙම ගඩොලේ දැඩි බව ඇති කරයි, ගඩොලේ දැඩි බව ඇති කරයි, ගඩොලේ දැඩි බව ඇති කරයි, ගඩොලේ දැඩි බව ඇති කරයි. ඒ වගේම සුවි කාර්ය බව ඇති කරයි, සුවි කාර්ය බව ඇති කරයි, සුවි කාර්ය බව ඇති කරයි, ගඩොලේ දැඩි බව ඇති කරයි, ඒ වගේම සුවි කාර්ය බව ඇති කරයි. ඊළඟට ලියන්න පොතේ සිලිකා, ඊළඟට ලියන්න සිලිකා, සිලිකා ලියන්න උච්චරි කියලා ගලන්න. දැඩි බව ඇති කරයි, දැඩි බව ඇති කරයි, ඒ වගේම ලියන්න කල් පැවැත්ම හා, දැඩි බව ඇති කරයි, කල් පැවැත්ම හා තාපයට ඔරොත්තු දීම, කල් පැවැත්ම හා තාපයට ඔරොත්තු දීමද වැඩි කරයි, තාපයට ඔරොත්තු දීමද වැඩි කරයි, කල් පැවැත්ම හා තාපයට ඔරොත්තු දීමද වැඩි කරයි. හරි, තුන්වෙනි එක කරලා යන පුතා හුණු කියලා, හුණු, හුණු ලියන්න, හුණු වල කාර්ය ලියන්න, යන පුතා හුණු වල කාර්ය. ගඩොලේ හැකිලීම අඩු කරයි, ගඩොලේ හැකිලීම අඩු කරයි, ගඩොලේ හැකිලීම අඩු කරයි. ඒ වගේම යකඩ ඔක්සයිඩ් ඊළඟට කියලා ලියන්න, යකඩ ඔක්සයිඩ්, යකඩ ඔක්සයිඩ්, යකඩ ඔක්සයිඩ් එයාගේ කාර්ය ලියන්න. සුළු ප්‍රමාණයක් වුවද, සුළු ප්‍රමාණයක් වුවද වැලිකැට, වැලිකැට මෘදු කිරීමට සහය වේ, වැලිකැට මෘදු කිරීමට සහය වේ, වැලිකැට මෘදු කිරීමට සහය වේ. ඒ වගේම ලියනවා ගඩොලේ, එතනින්ම ලියන්න ගඩොලේ පැහැය, ගඩොලේ පැහැය රතු පැහැයට හරවයි, ගඩොලේ පැහැය රතු පැහැයට හරවයි, ගඩොලේ පැහැය රතු පැහැයට හරවයි, ගඩොලේ පැහැය රතු පැහැයට හරවයි. හරි, අවසාන කෙනා ලියන්න මැග්නීසියා, මැග්නීසියා එයාගේ කාර්යයන් දෙමු, මැග්නීසියා, මැග්නීසියා එනකොට මැග්නීසියා වල කාර්ය ලියන්න. ගඩොලේ පාට, ගඩොලේ පාට අඳුරු කහ පැහැයක්, ගඩොලේ පාට අඳුරු කහ පැහැයක් ඇති කරයි, ගඩොලේ පාට අඳුරු කහ පැහැයක් ඇති කරයි, හැකිලීම අඩු කරයි, හැකිලීම අඩු කරයි, හැකිලීම අඩු කරයි. ඒ වගේම ලියන්න වැඩිපුර තිබුණහොත්, වැඩිපුර තිබුණහොත් ගඩොල් දිරාපත් වීම සිදුවේ, ගඩොල් දිරාපත් වීම සිදුවේ. හරි, එක දෙවෙනි කොටස ගඩොලක මානවල නිරවද්‍යතාවය නිශ්චය කිරීමට භාවිතා කරන හෝ ඔබ විසින් යෝජනා කරන පරීක්ෂාවක් සිදු කරන ආකාරය ලියන්න කියලා කියනවා. හරි දරුවනේ, දැන් ගඩොලක මානයන් වල නිරවද්‍ය බව පරීක්ෂා කරන්න මොකද්ද කරන්නේ අපි? දරුවනේ ගඩොල් වල මොකද්ද අපි පරීක්ෂා කරන්නේ? නියදි පරීක්ෂාව කරනවා. ගඩොල් වල නියදි පරීක්ෂාව, ගඩොල් වල නියදි පරීක්ෂාව කියනකොට ගඩොල් ගොඩක් ගන්නවා. මෙන්න මෙහෙම, දැන් හිතන්නක මෙහෙම, දැන් අපි ඉදිකිරීමක් සඳහා ගෙනලා තියෙන පොතේ යම් කිසි තැනකට ගඩොල් ලක්ෂයක්, මේ ගඩොල් ලක්ෂයේ දිග පළලුස් අපිට මැන ගන්න ඕනේ. ප්‍රායෝගිකව රූලක් අරගෙන මනින්න බැහැ, ඒක ගඩොල් සහගතයි, අමාරුයි. ඒ නිසා කරනවා පොතේ මෙන්න මේ පැත්තට ගඩොල් කැඩ 24යි, මේ පැත්තට ගඩොල් කැඩ 24යි, මේ පැත්තට ගඩොල් කැඩ 24ක් දානවා. 24 24 24 වැඩිින් ගඩොල් කැඩ දානවා.
ගඩොල් කඩේ 24 බැගින් 3 දෙනෙක් දාලා, හරි 24 24 25 24 බැගින් ගඩොල් ටික දාලා, අපි දන්නවා සාමාන්‍ය පුතේ ගඩොලක් ගත්තාම ඔය ගඩොලක දිග පළල උස, ගඩොලක දිග 220යිනි, පළල 105යිනි, උස 65යිනි. එතකොට අපි ගඩොල් කැට 24 24 24 බැගින් දිග පළල උස විදියට අපි දාගත්තොත් ඔය ගඩොල් කැට එක නැත්නම් මේ ගඩොල් ගොඩේ දිග දිග වෙනවා 220 24. මෙයාගේ පළල වෙනවා 105 24. උස වෙනවා 65 24. එතකොට ඇත්තටම මේ අගය ගත්තාම මෙයාට ධන හෝරින මිලිමීටර වලින් පුතේ 75කුත් මේකට එකතු වෙනවා. ධන හෝරින 40ක් මිලිමීටර මේකට එකතු වෙනවා. ධන හෝරින මෙයාටත් 40ක් මිලිමීටර එකතු වෙන විදිහට තමයි මෙයාලගේ දිග පළල උස පුතේ තීරණය වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේව ගොඩක් හදාගෙන මේ ගොඩේ මේක සුළු කරලා එන අගය, මෙයා සුළු කරලා එන අගය, මෙයා සුළු කරලා එන අගය. ඒ කියන්නේ අපි සුළු කරලා ගත්තොත් එන්නේ මෙන්න මෙහෙමයි. 220 24 න් වැඩි වුණාම 5280ක් මිලිමීටර්. ආ මේකට ධන හෝරින 75ක් 70ක් වෙන්නත් පුළුවන් මිලිමීටර්. මෙන්න මේ වගේ වටිනාකමක් වෙන්නට පුළුවන්. 105ක් 5 24ක් 2520ක් ධන හෝරින 40ක් මිලිමීටර් වලින් සමන්විතයි. ඊට පස්සේ 65 වැඩි කරනවා 24 න්. 1560ක් ධන හෝරින 40ක් මිලිමීටර වලින් තියෙන විදිහ තමයි මෙයාගේ දරුවනේ ඔය දිග පළල උස අපි දකින්නේ. එතකොට ඇත්තටම ගඩොල් කොටේ දිග පළල උස තිබ්බහම අපිට ඔය 24 24 24 බැගින් තට්ටු විදියට තමයි අපිට ඔක ලැබෙන්නේ. පැහැදිලිනේ? හරි, අපි කතා කරමු මෙන්න මේව. මේ සඳහා ගඩොල් වල නියති පරීක්ෂාව සිදු කරයි. ගඩොල් වල නියති පරීක්ෂාව සිදු කරයි කියලා දාලා පොතේ ගඩොල් 24 24 24 බැගින් ගණකා බැහැඩ තියු රූපේ ඇඳලා දිග පළල උස ඔය මිනුම් ටික ටක් ගාලා යටින් දා ගන්නකො. ඊට පස්සේ මම පැහැදිලි කරන්න.
මිනුම් ටික තව ඉවර කරගන්න ටක්කලා. මෙඩිකල් ඉයලි වරෙන් නේද? දිග 220 වැඩි කළා 24න් ඒක දෙකතු කළා මිලිමීටර 75ක්. පළලට 105 වැඩි කළා 24න් එකතු කළා 40ක්. ඊට පස්සේ උසට 65 වැඩි කළා 24න් වැඩි එකතු එකතු තරම් හොරින 40ක් කියලා ගත්තා. හරි. පැහැදිලිනේ? හරි. හොඳයි. Right. දැන් ලියන්න මේක කරන විදිය පිළිබඳව වෙනම මුංචි අදහසක් අපි දෙනවා. එන මෙහෙම ගඩොල් වල යටි ලියන ගඩොල් වල මේක කරන විදිය ගැන ලියන ගඩොල් වල නියමිත මිනුම් අණුව ගඩොල් වල නියමිත නැත්නම් ගඩොල් නියමිත ගඩොල් වල නියමිත මිනුම් ගඩොල් වල නියමිත මිනුම් අණුව ගඩොල් වල නියමිත මිනුම් අණුව සකස් කොට තිබේදැයි පරීක්ෂා කිරීමට අහඹුලෙස තෝරාගත් ගඩොල් 24ක් හිස් අවකාශ නොමැතිව එකිනෙකට හේතු වන පරිදි අසුරා එහි මාන ප්‍රමිතියේ දක්වා තිබෙන පරිදි ප්‍රමාණවලට අනුකූල වන්නේ දැයි
සොයා බලයි. අනුකූල වන්නේ දැයි සොයා බලයි. අනුකූල වන්නේ දැයි සොයා බලයි. අනුකූල වන්නේ දැයි සොයා බලයි. අනුකූල වන්නේ දැයි සොයා බලයි. හරි. එච්චරයි. ඊට පස්සේ පුතේ ඔය තුන්වෙනි ප්‍රශ්නේ ඔය 3 4 5 කියන කොටස රළුගල් බැමි පිළිබඳව කතා කරන කොටස් ටිකනේ. රළුගල් බැමි ගැන කතා කරන ටික ඔයාලට නැහැ. ඒ ටික අපි හැමෝම අයින් කරලා දාමු. හරි. රළුගල් බැමි ගැන ඔයාලට සාකච්ඡා කරෙන්නේ නැති නිසා අපි ඒ ටික හැමෝම අතහැරලා දාමු. 3 4 5 ටික එකකින් අයින් කරගන්න. ඒ ප්‍රශ්නට දාලා තිබුණට කමක් නැහැ. දැන් එනවා 4 වෙනි ප්‍රශ්නෙට. හරි. හතරවෙනි ප්‍රශ්නෙදි කියනවා ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රියාවලියේදී අවසාන අදියර වන්නේ නිමහම් කිරීමයි. ඒ මගින් ගොඩනැගිල්ලේ මතුපිට පෘෂ්ඨයේ ආකර්ෂණීය බව සහ පිරිසිදු කිරීම කෙරීමේ පහසු වෙන කරුණු පිළිබඳව මූලික අවධානය යොමු කරනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කරන්නට වඩා සාධක පහක් දක්වන්න කියලා කියනවා. හරි. දැන් චුට්ටක් බලන්නකෝ. මම මෙහෙම පැහැදිලි කරනවා. පොතේ දැන් බලන්න නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකන කරුණු යහන්නේ. හරි. පොතේ දැන් නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකන කරුණු ගැන කතා කරනකොට අපි එතනදී සාකච්ඡා කරනවා කරුණු කීපයක් පිළිබඳව. දැන් නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී පොතේ අපි සැලකිලිමත් වෙන කරුණු උත්තර පස්සේ කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දරුවනේ අපි විශේෂයෙන්ම බලනවා මෙන්න මේ දේවල්. දැන් ඔය නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගනිද්දී පුතේ බලනවා පෙනුම, ඒ වගේම කල්පවැත්ම, ඒ වගේම පිරිවැය, ඒ වගේම ආරක්ෂාව, ගොඩනැගිල්ලේ එහෙම නැත්නම් අපේක්ෂිත සැප පහසුවේ තරම, ලිස්සීමෙන් තොර බව. පැහැදිලිද? මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි සැලකිලිමත්ව කටයුතු කරනවා පුතේ. ඒ නිසා ලියන්නකෝ මෙන්න මෙහෙම. නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු සාධක අහනවා. ලියන පළවෙනි කෙනා ලියනකොට පෙනුම. පළවෙනි කෙනා ලියනකොට පෙනුම. ඊට පස්සේ ලියන්න පිරිවැය. පෙනුම ඊට පස්සේ ලියන්න පිරිවැය. ඊට පස්සේ ලියන්න පොතේ පෞද්ගලික කැමැත්ත. පෞද්ගලික කැමැත්ත. ඊට පස්සේ ලියන්න තාප පරිවරණය. තාප පරිවරණය. ඊළඟට ලියන්න පුතේ උණුසුම. උණුසුම. ඊළඟට ආරක්ෂාව. ආරක්ෂාව. ඒ වගේම ලිස්සීමෙන් තොර බව. ලිස්සීමෙන් තොර බව. ඒ වගේම ගොඩනැගිල්ලේ භාවිතය. ගොඩනැගිල්ලේ භාවිතය. ඒ වගේ දේවල් ඇති. ඊට පස්සේ කියනවා දෙවැනි කොටස විත්තිකපරාරුවක් මත අපේක්ෂිත කාර්යයන්. ඒ කියන්නේ පුතේ විත්තියක් අපරාර කිරීමෙන් බලාපොරොත්තු වෙන දේවල්. එකක් තමයි පුතේ දැන් ගොඩනැගිල්ලක විත්තියක් අපි කපරාරු කරද්දී පුතේ ඉදිකිරීම් ද්‍රව්‍යවල නැත්නම් අපිට මේ අපිට කියන්න පුළුවන් දරුවනේ මේ නිර්මාණයේදී ඇතිවිච්ච දුර්වලතා වගේ දේවල් තියෙනවා නම් ඒවා ආවරණය කරගන්න අපිට දරුවනේ පුළුවන් වෙනවා ඔය කපරාරු කිරීම හරහා. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ අපිට තව කියන්න පුළුවන් මෙහෙමත් කියන්න පුළුවන් අපිට තව කියන්න පුළුවන් විශේෂයෙන්ම දැන් ඔය බිත්ති අපි දැන් ගත්තොත් එහෙම දැන් නිර්මාණයේදී ඒ කියන්නේ ඔය බිත්තිය මැද වෙන්න පුළුවන් අපරාරු කරලා කෙලින් කරන්න පුළුවන්. ඒ වගේම ඉදිකිරීම් ද්‍රව්‍යවල ආයු කාලය වැඩි කරන්න ඒ කියන්නේ ගඩොල්වල ආයු කාලය වැඩි කරන්න වගේත් පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම තව පිරිසිදු කිරීමේ හැකියාව වැඩි කරන්න පුළුවන් කපරාරු කරලා. ඒ වගේම තීන්තාලේප කරන්න දරුවනේ අපිට ඔය සමතල පෘෂ්ඨයක් හදලා දෙන්නත් පුළුවන්. ඔය වගේ කාරණා කීපයක් පුතේ තීන්තාලේප කිරීමත් එක්ක මේ සෝරි මේ විත්ති පෘෂ්ඨ කපරාරු කිරීමත් එක්ක පුතේ අපි දකිනවා. හරි ඒ නිසා අපි කතා කරමු කීපයක් මෙහෙම. ලියන්නකෝ. විත්ති පෘෂ්ඨයට සමමට්ටම් තලයක් බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින් බිත්ති පෘෂ්ඨයට සම මට්ටම් තලයක් ලබා දෙමින් දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම.
දර්ශනය පෙන්මක් ලබා දීම. තව එක්කෙනෙක් ලියන්න. ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ ආලෝකයේ පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ අඳුරු ගතිය නැතිවීම අඳුරු ගතිය නැතිවීම. තව එකක්. බිත්ති පෘෂ්ඨය දිගු කලක් බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම සහ බිත්ති පෘෂ්ඨයේ දිගු කලක් ආරක්ෂා කිරීම සහ භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම. ඒ වගේම නඩත්තු කටයුතු පහසු වීම නඩත්තු කටයුතු පහසු වීම. ඒ වගේම බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කර ගැනීම බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කර ගැනීම ඊළඟට වර්ණ ආලේපය සඳහා සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. හරි, ඊට පස්සේ තීන්තවල ව්‍යුහය නම් කරන්න කියලා කියනවා. දැන් පුතා තීන්ත ගත්තාම තීන්තවල ව්‍යුහය අපි දකිනවා. මේක තියනවා පුතේ පාදකය, ඒ වගේම පුතේ ද්‍රාවකය, ඒ වගේම පුතේ වාහකය, ඒ වගේම පුතේ වියලකය, ඒ වගේ පුතේ වර්ණකය. ඔන්න තීන්තවල දරුවනේ සංඝටක ටික තීන්ත හැදිලා තියෙන විදිහ ලියන්න. පාදකය, ද්‍රාවකය, වාහකය, වියලකය, ඊළඟට පුතේ වර්ණකය, හරි, ඊට පස්සේ හොඳ තීන්ත වර්ගයක තිබිත ගුණාංග මොනවද කියලා අහනවා. හොඳ තීන්තවල තියෙන ගුණ මොනවද පුතේ? හොඳ තීන්තවල තියෙන ගුණ තමයි බුරුසුවකින් ආලේප කරන්න පුළුවන් වෙන්නට ඕන, පැතිරියාමේ විසිරියාමේ බලයක් ගුණයක් තියෙනට ඕන, අඩු කාලයකින් තීන්ත සම්පූර්ණම වේලෙන්නට ඕන, වේරුණාට පස්සේ දරුවනේ ඉරිතැලීම් පළඳවි මැති වෙන්න බෑ, ඒ වගේම වේරුණාට පස්සේ බුරුසු පාරවල් හිටින්න බෑ, ඔය වගේ ලක්ෂණ ලියන පුතේ. බුරුසුවකින් ආලේප කළ හැකි වීම බුරුසුවකින් ආලේප කළ හැකි වීම. තව එකක් ලියන්න. මනා පැතිර යාමේ විසිරි යාමේ මනා පැතිර යාමේ විසිරි යාමේ විසිරි යාමේ හැකියාවක් තිබීම ඊළඟට ලියන්න. අඩු කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලීම
අඩු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම වියලීම. අඩු කාලයක් තුළ සම්පූර්ණම වියලීම. අඩු කාලයක් තුළ සම්පූර්ණම වියලීම. අඩු කාලයක් තුළ සම්පූර්ණම වියලීම. තව එකක් කියන්න. වියලීමෙන් පසු බුරුසු සටහන්. වියලීමෙන් පසු බුරුසු සටහන් දක්නට නොලැබීම. දක්නට නොලැබීම. දක්නට නොලැබීම. දක්නට නොලැබීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. තව එකක් ලියන්න මෙහෙම. වියලීමෙන් අනතුරුව. වියලීමෙන් අනතුරුව. වියලීමෙන් අනතුරුව. ඉරිතැලීම්. ඉරිතැලීම්. පළුදුවීම්. ඉරිතැලීම්. පළුදුවීම්. ආදිය. ආදිය. සිදු නොවීම. ඉරිතැලීම්. පළුදුවීම්. ආදිය. සිදු නොවීම. ඉරිතැලීම්. පළුදුවීම්. ආදිය. සිදු නොවීම. ආදිය. සිදු නොවීම. හරි. ඊට පස්සේ කියනවා පස්වෙනි කොටස සරල අක්තිවාරමක කොටස්. මේක නම් දන්නවා. හරි, අක්තිවාරමක කොටස් ටික නිහන්නේ. හරි, සරල අක්තිවාරමක කොටස්. හරි, දැන් දන්න කට්ටිය ටට්ටක් දාලා සරල අක්තිවාරමක් අඳින්න බලන්න. සරල අක්තිවාරමක් අඳින්න පට්ටක් දාලා බලන්න. කැට කොන්ක්‍රීට් තට්ටුව තියෙනවා, කවිරු බැම්ම තියෙනවා, ගෙපල පස් පිරවුම තියෙනවා, කැට කොන්ක්‍රීට් තට්ටුව තියෙනවා, සරි මේ අත් මේ මොකද මේ කොන්ක්‍රීට් ඇතුළුම තියෙනවා, ඊළඟ සිමෙන්ති ඇතුළුම තියෙනවා, ඊළඟට ගඩොල් බැම්ම තියෙනවා, ඊළඟ කපරාළුවක් තියෙනවා මේ විදිහට. හරි, මේ තැන් වල කොන්ක්‍රීට් ඇතුළම තියෙන්නේ. රයිට්, අපි නම් කිරීමක් පටන් ගන්න. මෙහෙම මෙයා පොතේ අංක එක අපි කියනවා අත්තිවා මේ පොළව මට්ටම. මෙයා අංක දෙක අත්තිවාරම් කානුව. මෙයා අංක තුන කැට කොන්ක්‍රීට් තට්ටුව. ඊට පස්සේ මෙයා මෙයා අංක හතර පසුපිරවුම බැක්ෆිල් එක. මෙයා අංක පහ කයිරු බැම්ම. මෙයා අංක හය අපි කියනවා ගෙපල පස්තිරවුම. මෙයා අංක හත අපි කියනවා කොන්ක්‍රීට් ඇතුරුම. මෙයා අංක අට අපි කියනවා සිමෙන්ති ඇතුරුම. අංක නමය පතුල් පටිය. අංක 10 ඇතුළත කපරාරුව. අංක 11 ගඩොල් බැම්ම. අංක 12 පිටත කපරාරුව. අංක 13 DPC එකවත් නිවාරණ වැටිය. අංක 14 අපි කියනවා කයිරු කපරාරුව කියලා. ඔන්න පුතේ කොටස් ටික දැන් ටග් ගාලා ඔය අත්තිවාරමේ තියෙන කොටස් ටික පට්පට් ගාලා බලන්න ඇඳ ගන්න. හරි, ටග් ගාලා ඉවර කරන්න. පුළුවන් මේ කොටස් ටික නම් කරන්න ඉක්මනින්ම. ඉක්මන් කරලා ගන්න බලන්න.
ඇඳලා පරස්තර නම් කරගෙන ඉවරද? තව වෙලා යනවද? මම පැහැදිලි කරන්නද? හරිනේ, රයිට්. හරි. හොඳයි. අපි එහෙනම් පැහැදිලි කරන්න පටන් ගනිමු. මේක අංකණය කිරීම අපි හරියට කරගමු. දාන්න අංක ටික මෙහෙම. අංක එක කියන්නේ ලියන්න පොළව මට්ටම. අංක එක පොළව මට්ටම. අංක දෙක ලියන්න අත්තිවාරම් කානුව. අංක දෙක අත්තිවාරම් කානුව. අංක තුන ලියන්න කැට කොන්ක්‍රීට් තට්ටුව. අංක තුන කැට කොන්ක්‍රීට් තට්ටුව. අංක හතර ලියන්න. අංක හතර පසු පිරවුම. අංක හතර පසු පිරවුම. අංක පහ. අංක පහ කයිරු බැම්ම. අංක පහ කයිරු බැම්ම. අංක හය ගෙපල පස් පිරවුම. අංක හය ගෙපල පස් පිරවුම. අංක හත. අංක හත කොන්ක්‍රීට් ඇතුරුම. කොන්ක්‍රීට් ඇතුරුම. අංක අට සිමෙන්ති ඇතුරුම. සිමෙන්ති ඇතුරුම. අංක නමය පතුල් පටිය. අංක නමය පතුල් පටිය. අංක දහය ඇතුළත කපරාරුව. අංක දහය ඇතුළත කපරාරුව. අංක එකොළහා ගඩොල් බැම්ම. අංක එකොළහා ගඩොල් බැම්ම. අංක දොළහා පිටත කපරාරුව. පිටත කපරාරුව. අංක දහතුන තෙත් නිවාරණ වැටිය. අංක දහතුන තෙත් නිවාරණ වැටිය. අංක දාහතර. අංක දාහතර කයිරු කපරාරුව. කයිරු කපරාරුව. කයිරු කපරාරුව. හරි. ඊට පස්සේ 6 වෙනි කොටස කියනවා ගැඹුරු අණු අත්තිවාරම් වර්ග කරද්දී ප්‍රධාන වර්ග දෙකයි ගැඹුරු අත්තිවාරම් සහ නොගැඹුරු අත්තිවාරම් කියන දෙන්න වෙන වෙනම හඳුන්වන්න කියලා කියනවා. හරි. රයිට්. මම මේ පැත්තේ එහෙනම් සටහන් කරන්නම්. අපි දැන් ගත්තොත් එහෙම පුතේ මේක අත්තිවාරමක් කියලා ගත්තොත් මේ පොළව මට්ටම මේක විත් එක අපි කියනවා මේ පළල කියලා. මේ තමයි ඩෙප්ත් එක ගැඹුර. හරිද? අත්තිවාරමක් ගත්තට පස්සේ ගැඹුරු අත්තිවාරමක් නම් නොගැඹුරු අත්තිවාරමක් නම් මොකද වෙන්නේ කියලා බලනවා. ගැඹුරු අත්තිවාරමක් නම් මේ පළල තියෙනවනේ පළල වගේ හතර ගුණයකටත් වඩා ගැඹුරු වැඩි වෙන්න ඕන මෙයාගේ. D විශාල වෙන්න ඕනේ 4W වලටත් වඩා ගැඹුරු අත්තිවාරමක් නම්. පළල වගේ හතර ගුණයකට වඩා ගැඹුරු ලොකු වෙන්න ඕන. නොගැඹුරු අත්තිවාරමක් නම් D සමානයි W වෙනවා. නොගැඹුරු නම් D සමානයි W වෙනවා. එහෙම නැත්නම් D සමාන W වෙනවා. එහෙම නැත්නම් D කුඩායි W වෙනවා. පළලට වඩා ගැඹුර අඩු වෙනවා. එහෙම නැත්නම් ගැඹුරයි පළලයි සමාන වෙනවා නොගැඹුරු අත්තිවාරමක. ඔක තමයි තත්ත්වය. ලියමු මෙන්න මෙහෙම. ලියන්න. ලියන කලින් මෙහෙම නෝට් කරගමුද? අදිටක වෙන මේ රූපය අත්තිවාරම් කානු නැඩ ගන්නකො අත්තිවාරම් කානු ඇඳගෙන එයාගේ මෙහෙම ලියන්න. ඩී කියන්නේ ඩෙප්ත් එක ගැඹුර. W කියන්නේ පළල විත් එක. ඩී කියන්නේ ගැඹුර, W කියන්නේ පළල කියලා නෝට් කරගන්නකො මෙයාලගේ. හරි. එහෙම ලියාගෙන මෙහෙම ලියන්න යටින්. ලියන්න ගැඹුරු අත්තිවාරම් කියලා ලියන්න යටින්ම. ගැඹුරු අත්තිවාරම්.
ගැඹුරු අත්තිවාරම් කියලා මෙහෙම ලියන්න. දැන් ගැඹුරු අත්තිවාරම් කියලා කියන්නේ මෙහෙම, ගැඹුරු අත්තිවාරමක ගැඹුර පළලමෙන් සිව්ගුණයකට වඩා පළලමෙන් සිව්ගුණයකට වඩා එකෙන් ගැඹුරු අත්තිවාරම් ගැඹුර පළලමෙන් සිව්ගුණයකට වඩා වැඩිය. පළලමෙන් සිව්ගුණයකට වඩා වැඩිය. හරි. ඊට පස්සේ නොගැඹුරු අපරගෙන ගැඹුරු අත්තිවාරම් ගැන අපි කතාව ලියුවට පස්සේ යටින් ලියන්න D විශාලයි 4 W කියලා ලියන්න. D විශාලයි 4 W. D විශාලයි 4 W. D විශාලයි 4 W. හරි. ඊළඟට ලියන්න පොතේ නොගැඹුරු අත්තිවාරම් කියලා ලියන්න. ඊළඟට ලියන්න නොගැඹුරු අත්තිවාරම්. නොගැඹුරු අත්තිවාරම් කියලා ලියන්න. නොගැඹුරු අත්තිවාරම්. කියන්නේ මෙහෙම. නොගැඹුරු අත්තිවාරම් කියලා දාලා මෙහෙම ලියන්න. ලියන්න. නොගැඹුරු අත්තිවාරමක ගැඹුර පළලට සමාන හෝ පළලට වඩා අඩුය. ගැඹුර පළලට සමාන හෝ පළලට වඩා අඩුය. පළලට වඩා අඩුය. පළලට වඩා අඩුය. පළලට වඩා අඩුය කියලා දාලා ලියන්න. D සමානයි W. එහෙම නැත්නම් D කුඩයි W. D කුඩයි W. හරි. ඉවරනේ. හරි. ඔන්න පොදේ සුපර්ෆෙක්ෂන් 6 පේපර් එකේ වැඩ ටිකක් අහවරයි. හරි. ඒකත් කියන්නක පැත්තකින් සුපර්ෆෙක්ෂන් 6 පේපර් එකක් පැත්තකින් තියන්න. තියලා පොතේ මම ඔයාලට අද දැම්ම පේපර් එකක්. ඒ පේපර් එක ගත්තද? ප්‍රින්ට් අවුට් ගත්තද? මට පොඩ්ඩක් කියන්න, ප්‍රින්ට් පේපර් එක අතේ තියෙනවද කියලා? සුපර්ෆෙක්ෂන් 7 පේපර් එක. සුපර්ෆෙක්ෂන් 7 පේපර් එක අතේ තියෙනවද? අරබඩක් කියන්න රටක් ගාලා. හරි. තියෙනවනේ. හරි රයිට්. සුපර්ෆෙක්ෂන් 7 පේපර් එක අතට ගන්න. 2017 වල ගානට අපි එනවා කතා කරන්න. හරි. සුපර්ෆෙක්ෂන් 7 පේපර් එක අතට ගත්තා. හොඳයි. සුපර්ෆෙක්ෂන් 7 පේපර් එක අතට ගන්න. 2017 ගාන. 2017 ගානට එනවා. 2017 ගානේ පළවෙනි 2017 පළවෙනි ගාන. මේමයි පුතාලට කියන්නේ ඝන අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් අසල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා බඩනැගිල්ලක් සැලසුම් කරලා තියෙනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේහි දිග මීටර් එකක් වෙච්ච බිත්ති කොටසක් සහ එය මත වහලය පහත රූපයේ දීලා තියෙනවා. මෙම ගොඩනැගිලි කොටස හේතුවෙන් ක්‍රියාත්මක වන බහරය එහි අතිවැස්ම මතට සම්ප්‍රේෂණය වෙනවා. මෙම ගොඩනැගිල්ල සඳහා වැරගන් වූ කොන්ක්‍රීට් පටි අත්තිවාරමක් නිර්මාණය කරන නියමිතයි. රූපයේ දක්වා ඇති කරුණු සහ දීලා තියෙන දත්ත භාවිතා කරලා පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියන්නේ. හොඳයි. දෙනවා අපිට මෙන්න මෙහෙම මිලිමීටර 225ක ඝනකම ගඩොල් බිත්තියේ මුහුණත වර්ග මීටර එකක ස්කන්ධය කිලෝ 475යි. මිලිමීටර 100ක ඝනකම බ්ලොක් ගල් බිත්තියේ මුහුණතක වර්ග මීටර එකක ස්කන්ධය කිලෝ වලින් 80යි. බිත්තියේ දිග මීටරයක් මත වහල ස්කන්ධය කිලෝ 200යි. කතන්දර ටිකක් කියනවා ගුරුත්වාකර්ෂණ ත්වරණය 9.81 කියලා. හරි, කතන්දර ටිකකුත් කියනවා. පළවෙනි කොටස කියනවා වැරගැන්වූ කොන්ක්‍රීට් පටියෙහි හරස්කඩ මත උදාසීන අක්ෂය සහ ආතතික වැරගැන්වම දක්වන්න කියලා කියනවා. හරි, වැරගැන්වූ කොන්ක්‍රීට් පටියෙහි, ඒ කියන්නේ දීලා තියෙන කොන්ක්‍රීට් පටිය තියෙනවානේ, ඔය තියෙන කොන්ක්‍රීට් පටියනේ,
හරි මේ තියෙන කොන්ක්‍රීට් පටිය, මේ තියෙන විත්තිය, හරිද? මෙන්න මෙයාගේ උදාසීන අක්ෂය සහ ආතතික වැරගැන්නුම. මෙයාගේ ඇත්තම ආතතික වැරගැන්නුම දන්නකොට යටටනේ. ආත්මික වැඩගන්නුම සහ උදාසීන අක්ෂයේ ලකුණු කරන්න කියලා කියනවා. උදාසීන අක්ෂයේ ඉන්න පුතේ මෙයාගේ මැදි උඩ පැත්තට සෙට් වෙන්න ඉන්නේ මේ තියෙන මෙයාගේ උදාසීන අක්ෂය. මේ තියෙන්නේ ආත්මික වැඩගන්නුම. ආත්මික වැඩගන්නුම. හරි කද්දාගෙන ගන්න. මේ තියෙන උදාසීන අක්ෂය යටින් තියෙන ආත්මික වැඩගන්නුම. පට්පට් ගලන් ඉන්න බලන්න. ඉක්පන් කළ ඉවර කරමු අපි. හරි ඇඳලි ඉවර කරගන්න. උදාසීන අක්ෂයයි ආතතික වැඩ ගන්නවා මඳින්න. හරි ඉවරයි. ඊට පස්සේ කියනවා වැරගන්ගු කොන්ක්‍රීට් පටියට යටින් කැට කොන්ක්‍රීට් තට්ටුවක් පිහිටවීම සඳහා හේතු දෙකක්. දැන් මෙයාට යටින් කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න හේතු අහනවා. මෙයාට යටින් කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න හේතු තමයි පොතේ සමතලයක් ලබා දෙන්න, පිරිසිදු මතු පිටක් ලබා දෙන්න, ඒ වගේම කොන්ක්‍රීට් එක පොතේ මඩ දූවිලි වගේ දේවල් මිශ්‍ර වෙන එක වළක්වන්න. ඕම ඔය වගේ වැඩ සඳහා තමයි යටින් පොතේ කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්නට ඕන. අපෙන් අහන්නේ මෙයාට යටින් කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න හේතුව ලියන්න පුතේ. වෙන මෙහෙම ලියන්න. පිරිසිදු මතු පිටක් ලබා දීම. 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 ඒ වගේම ලියන්න සමතලයක් ලබා දීම. සමතලයක් ලබා දීම. සමතලයක් ලබා දීම. ඒ වගේම ලියන්න කොන්ක්‍රීට් සමග. කොන්ක්‍රීට් සමග මඩ හෝ පස්. කොන්ක්‍රීට් සමග මඩ හෝ පස් මිශ්‍ර වීම වැළැක්වීම. මඩ හෝ පස් මිශ්‍ර වීම වැළැක්වීම. හරි තුන්වෙනි කොටස පොතේ යගේ රූපේ දක්වා ඇති මීටර එකක දිගදී ගොඩනැගිලි කොටසෙහි බර හේතුවෙන් අත්තිවාරම මත ක්‍රියාත්මක කරන බලය. හරි දැන් මේ දීලා තියෙන්නේ කසල එකතු කරන මධ්‍යස්ථානයක දරුවනේ පළල මීටර එකක් වන ගොඩනැගිලි කොටසක්නේ. එයාට දීලා තියෙනවා පුතේ දැන් මේ පළල මීටර එකක් වෙන කොටස තුල යටි ඉඳලා උඩට ගත්තාම කඩල් වලින් අදපු කොටසක් තියෙනවා, බ්ලොක් කල් වලින් අදපු කොටසක් තියෙනවා, ඇලුමිනියම් තහඩු වහලයකට උඩින් තියෙනවා. හරි එතකොට දරුවනේ ඇත්තටම ඔය මේ අපෙන් අහන්නේ අත්තිවාර මත සම්ප්‍රේෂණය කරන බලය කියන්නේ වහලේ වරත් එන්න ඕනේ, බ්ලොක් ගල් බිත්තිය වරත් එන්න ඕනේ, කඩල් බිත්තිය වරත් එන්නට ඕනේ. පැහැදිලිනේ? ඔය බරවල් තුනේම එකතුව තමයි අත්තිවාර මත ක්‍රියාත්මක වන මුළු බර කියලා කියන්නේ. පැහැදිලිද? හරි අත්තිවාර මත ක්‍රියාත්මක වන මුළු බර කියන්නේ තුන්දෙනාගෙම එකතුවටයි. අපි දැන් බලමු. පුතේ මෙයාගේ මුලින්ම ලියන්න පුළුවන් අපිට වහලයේ බර. වහලයේ බර. හොඳට බලන්න වහලයේ බර. පුතේ වහලය ගත්තාම අපිට මේ දත්ත විදිහට දෙනවා බිත්ති දිග මීටරයක් මත වහලේ ස්කන්ධය කිලෝ 200යි කියනවනේ. එතකොට දරුවනේ දැන් ඔය කියන කතාවේ හැටියට බිත්තිය දිග මීටරයක් මත වහල ස්කන්ධය කිලෝ 200යි. එතකොට දිග මීටරේ කොහොමද තියෙන්නේ? එහෙනම් මෙයන් ස්කන්ධය කිලෝ 200යි. ස්කන්ධය නිව්ටන් කරන මොකද කරන්නේ? ගුරුත්වය ත්වරණය කර 9.8 එකකින් වැඩි කරනවා. උත්තරයක් නිව්ටන් වලින් මට ඔන්න වහලේ බර. හරි
ඊට පස්සේ කොහේ බ්ලොග් ගල් විත්තියේ බර බ්ලොග් ගල් විත්තියේ බර පුතේ මෙතනදී අපිට තත්ත්වයක් විදිහට දෙනවා බ්ලොග් ගල් විත්තියේ මුහුණතක වර්ග මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 80යි වර්ග මීටර එකට ස්කන්ධය කිලෝ 80යි නේ මෙතන බ්ලොග් ගල් විත්තිය තියෙනවා වර්ග මීටර කීයක්ද පළල පැත්ත මීටර 1යි උස පැත්ත මීටර 3යි නේ එතකොට බ්ලොග් ගල් විත්තියේ වර්ගඵලය වර්ග මීටර 3යි එතකොට මේක වර්ග මීටර 3ෙන් වැඩි කරපුවාම එනවා බ්ලොග් ගල් විත්තියේ බර කිලෝ වලින් ඒක නිව්ටන් කරන 9.81 එකෙන් වැඩි කරනවා එතකොට නිව්ටන් වලින් මට උත්තරයක් එයි ඊට පස්සේ බ්ලොග් ගල් හරි ඊට පස්සේ ගඩොල් විත්තිය ගමු ගඩොල් විත්තියේ බර පුතේ ගඩල් විත්තියේ බර ගත්තාම අපිට දෙනවා ගඩල් විත්තියේ මුහුණත වර්ග මීටර එකක ස්කන්ධය වර්ග මීටර එකක ස්කන්ධය කිලෝ වලින් 475යි එතකොට මෙතන ගඩල් විත්තිය වර්ගඵලය කීයද කියලා බලමුකෝ පළල මීටර 1යි උස මීටර 2යි ඒ කියන්නේ වර්ග මීටර 2ක් තියෙනවනේ මෙතන වර්ග මීටර 2ක් මෙතන තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම්නේ එතකොට නිව්ටන් කරන්න මෙයක් 9.8යි එකෙන් ගුණ කරපුවම ඵලය එනවා නිව්ටන් වලින් ඊට පස්සේ ලියන්න පුළුවන් අපිට පුතේ අත්‍යවශ්‍යම මත ක්‍රියාත්මක කරන අත්‍යවශ්‍යම මත ක්‍රියාත්මක මුළු බර පුතේ අත්‍යවශ්‍යම මත ක්‍රියාත්මක මුළු බර කියන්නේ මේ කොටස් තුනේ එකතුව ටැග් ගාලා බලන්න ගන්න සුළු කරලා උත්තර ටික ගන්න බලන්න නිව්ටන් වලින් උත්තරේ ඉක්මන් කරන්න බලන්න සුළු කරලා ගන්න ටක් දාලා අරමඩ උත්තරේ දාන්න කීයද කියලා ටක්කල් උත්තරයන් දාන්න ටෝටල් එක ගන්න කීයද කියලා නිව්ටන් වලින් උත්තරයක් එයි
හරි අපි බලමු කොච්චරක්ද මෙයාලගේ ඇවිල්ලා තියෙන ප්‍රමාණයන් කියලා වටිනාකම් ටික. මෙතන එනවා නිව්ටන් 200 වැඩි කරනවා 9.81 එකෙන්. හරි එතකොට උත්තරයක් එනවා. හරි මම හදන්න. මෙතනින් එනවා දරුවනේ 200 වැඩි කරනවා 9.81 එකෙන් 1962ක් කියලා එනවා නිව්ටන් වලින්. හරිද? ඊට පස්සේ 80 වැඩි වෙනවා 3ෙන් වැඩි වෙනවා 9.81 එනවා 2354.4. ඊට පස්සේ 475 වැඩි වෙනවා 2ෙන් වැඩි වෙනවා 9.81 සුළු නම් වෙනවා 9319.5 නිව්ටන් වලින්. මේ හැම එකම නිව්ටන්. මේ සෙට් එක එකතු කරනවා. එකතු කරද්දී වලට උත්තරයක් එයි 1962 2354.4 9319.5. මේ ටික සුළු කරනවා අපි 2354.4 1962 එකතුවක් එනවා 200 වැඩි කළා 9.81 1962. හරි 80 වැඩි කරනවා 3ෙන් වැඩි කරනවා 9.81 2554. හරි 475 වැඩි කළා 2ෙන් වැඩි කළා 9.81 9319.5. ඔය සෙට් එක එකතු කරනවා. එකතු කරනකොට එනවා 2354.4 1962. එකතුනා වෙනවා උත්තරයක් 13.63.9 13635.9. මේක ආසනයෙන් ගන්න පුළුවන් 13.6 කියලා කිලෝ නිව්ටන් කිව්වත් හරි. හරි 13635.9 නිව්ටන් මේ අගේ තමයි ඉන්නේ. හරි අඩුපාඩු තියෙනවා නම් බලා ගන්න, අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න බලන්න. හරි රයිට්. හරි ඉක්මන් කරන්න, ඉක්මන් කරලා ගන්න. හරි අඩුපාඩු හදා ගන්න, ඉක්මන් කරන්න. හරි වෙලයි. ඊට පස්සේ උදේ පසෙහි දරා ගැනීමේ ධාරිතාව අධිතක්සේරු කිරීම සහ අවතක්සේරු කිරීමෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල එක බැගින් සඳහන් කරන්න. රයිට්. හරි දැන් හරි අපි මෙහෙම කරමු. එහෙනම් මෙතනින් ඉස්සරහ තියෙන කොටස් ටික අපිට දැන් ලොකු වෙලාවකුත් ඉතිරි නැහැ, මේක ඉවර කරන්න වෙන්නේ නැති නිසා අපි මෙතනින් එහාට තියෙන ටික පොත ඊළඟ දවසේ කතා කරමු. හරි මෙතනින් එහා කොටස් ටික අපි ඊළඟ දවසේ සාකච්ඡාවට දාගනිමු. එහෙම හදන්නේ නේද? අයියෝ මල් එහෙම හදන්නේ. හරි එහෙනම් අපි අතර මෙතනින් වැඩ ටික අවර් කරමු. රයිට් මේකේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න බලන්න. මේ අඩුපාඩු ඉවරනේ නේද? හරි ඒ අඩුපාඩුත් හරි. එහෙනම් අපි අතර මෙතනින් වැඩ ටික අවර් කරනවා. ලබන සතියේ නැවතත් අපි ඉරිදා පන්තියේදී ආය හම්බ වෙනවා. වැඩ ටික කරගෙන යන්න සෙන්සර්වල පේපර් ක්ලාස් එක තියෙනවා. ඒකෙදි ඉතිරි වැඩ ටික අපි කතා කරගෙන යමු. හරි එහෙනම් අදට වැඩ අවරයි. රයිට් අයිබෝවන්.